kawin hari ting ini kari eti ning budu kimi wedi hari ya kimi aran ti yang sama hanggo agan te na balan na oh ne oh ehema balan na pen ning kedi ya kiani budu kimi oi ape ave dula te tenu dia kadang oi diti nangala tiinna ona hari dosa eti te eken samai ewa hiten nathi ewa karanna තියෙනවා වැඩි විස්තරයක් අපි දන්නේ නැහැ කියන්න නමුත්
මේ වැව කිට්ටුව ආසන්නේ අල්ලපු ගෙදරක් තියෙනවා. අහිංසක සීය කෙනෙක් සහ ආච්ච කෙනෙක් ඉන්නවා. අපි මේ දෙපළගෙන් අහමු මේ වැවේ සම්පූර්ණ විස්තරය මොන වගේද කියලා. ඉතින් අන්තමි කියනකො එතකොට අලි වන අන්තරේ අපි ආවට පස්සේ තමයි ඔය වැව හැදුනේ. වැවේ ඉස්සර හරියට දියුල් ගස් තිබුණේ. වැවේ ඉතින් දියුල් ගස් වලට අලි ගිලලා දියුල් තියනවා. අලිලා ගිලලාට පස්සේ පුතේ දියුල් ගෙඩිය පොඩි වෙන්නේ නැහනේ. ඇතුළ විතරයි නැති වෙන්නේ. ඇතුළ විතරයි නැති වෙන්නේ. කටුව එහෙමම තියනවා. ඉතියේ කාලේ අලි මෙහි හරියට අපි ආවට පස්සේ නැසින් පාටි එහෙම ඇවිල්ලා එතකොට ඒ නැසින් පාටියෙන් තමයි මැෂින් වලින් තමයි ඔය වැව බන්ට් එක හැදුවේ. ඊට පස්සේ තමයි ඔය වැවේ වතුර පිරුනේ. ඔය ඔය සොරවුව නයිපේ නැහේ පැරණි සොරවුව හිටි ඔය නාගසේන රජුරුව ළඟ හිටියා. ඔන්න මම කියන්නේ පුතේට ඌරු සිතානු කියලා සිතානු කෙනෙක්. හොඳේ එයා ඌරු බලාගන්න කෙනෙක්. ඒ සිතානු ඌරු සිතානු කියලා එකනේ නම හැදුනේ. ඒ කල්ලා එහෙම ඉන්න අතරේ ඔය ඉස්සර වැස්සාලියක් තිබුණාද මා විශාල පැරණි කාලේ රජ කාලේ වෙන්නේ නැති රජුරෝ නාගසේන රජු. ඒ කළා ඒ මේ මොහොකින් හරි ඒ තාලිය බිඳිලා හරි මොහොකින් හරි වතුර උතුරන්න ගත්තලු රජ කාලේ. එතකොට ඔය ඌරු සිතානෝ එයාගේ දිසවයි ඒ වතුරට පැනලා ඒගොල්ලන් දිවි නහා ගත්තලු. ඊට පස්සෙලු පුතේ ඔය ඉතින් හැදුනේ ඔය ඉතින් රජ කාලේ ඔතන නිදන් තියනවා පුතේ. ඒ නාගසේන රජුරුව තමයි ඔය ගල් තියලා ඔය බිසෝ කොටුව ඔය නිර්මාණය කළේ. ඔතන තිබුණා නයිපෙනවල් හත් දෙකක් ලොකු නයිප. අර දැන් තියෙන නයිපනේ වගේ දෙකක් එකක් අරගෙන ගියා මේ ඔය කොළඹ කවුතු බාගාරේට. සීතීද සිල්ල මහත්තයා දන්නවද? එයා අරන් ගියා එක මේ සාකාවත් අරට. එකයි මහවැලි ලාංඡනේට දැන් තියෙන්නේ දුව ඔය නයිපෙනකනේ. දැනට තියෙන වැව් වලින් නයිපෙන හත තියෙන එකම වැව මේක තමයි. තම අපිට ආරංචි වුණා මේ වැවේ උණීලයක් විදියට තියෙනවා කියන එක තමයි. උණීලයක් නෙමෙයි ලිඳක් තියෙනවා. පැරණි තියෙන තැන දූලා දැක්කද? අන්නේ ඇතුලේ වතුරේ ඇතුළට වෙන්න ඒ නිඳ තියෙන්නේ. ඒක මේකින් වතුර හොඳටම අඩු වුණාම තමයි පේනවා. ඔය අපේ අර දූලත් ඔතනෙ ගෙයක් හදන්න ඔය දීප්ති නංගලා තියෙනවා. ඕනවා හරි දෝස් ඇති පුතේ ඒකෙන් තමයි ඒවා හීපෙන්නේ නැති ඒවා කරන්නේ. රජුරෝ නාගසේන රජු රජ කාලේ රජ තෙරුවේ එයාගේ සේවකයෙක් වශයෙන් ඌරු සිතානු හිටියේ. එයාගේ නම දැම්මේ නිසා එයාගේ නම දැම්මා ඒ දෙන්න දිවි දිවි දුන්නනේ. ඒක නිසා එයාගේ නමින් ඌරු සිතා වැව කියලා නිර්මාණය වුණේ පස්සේදී. නම තිබුණා ඌරු සිතානු කියලා.
වැව පස්සේ ප්‍රතිසංස්කරණය කරනට පස්සේ නම ධර්ම වැවට ඌරුසිතාන වැව කියලා. ඒ ආත්තම්ම අපිට මේ වැවේ සම්පූර්ණ විස්තරය කිව්වා. ගොඩක් දේවල් දැනගන්න නැති මේ වැව ගැන. තව ඉතින් මට කියන්න කිසිම දෙයක් නැහැ. සයිඩ් එකේ තියෙන subscribe button එක bell button එක click කරන්න. තවත් මේ වගේ ලස්සන දේවල් ඔයාලට සහ වැදගත් දේවල් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් ජය වේවා. හමු යමු තවත් වීඩියෝ එකකින්.